අයිබෝවන් සුපින් බර සවසක් ප්‍රාර්ථනා කරනවා හැමතිරාටම අද වප්පුර පසළොස්වක පොහොය දවස සුපුරුදු පරිදි අදත් සද්ධර්ම වර්ෂාව වැඩසටහන ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. අපත් සමග මේ මොහොතේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය ශාසන ධජ එවැගේම ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක නා උවිනේ අරිධම්ම ස්වාමින් වහන්සේ සම්බන්ධ වෙනවා. මේ වැඩසටහනට උන්වහන්සේගෙන් අපි විමසන ගැටලුවලට පැනවලට උන්වහන්සේ අපිට සුපුරුදු පරිදි අදත් පිළිතුරු ලබා දෙවි. ඒ අතරතුරේදී කියන්නට ඕනේ අද දවසේදී භාවනාව ඇසුරින් භාවනාව පදනම් කරගෙන මේ වැඩසටහන බොහෝ දුරට කතා බහ කරන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම ස්වාමින් වහන්සේගෙන් නමස්කාර පූර්වකව දැනගන්නට කැමතියි. අපේ ස්වාමින් වහන්සේ අපිට පහදා දෙන්න වප්පුර පසළොස්වක පොහොය දවසේ වැදගත්කමත් ඒ වගේම වස්පින්කම පිළිබඳවත් අපිට පහදා දෙන්න ස්වාමින් වහන්සේ. සම්බුද්ධ ශාසනයක් ඇති වෙන්නේ කල්ප කෝටි සත සහස්ර ගණනාවකි. මේ මහා භද්‍ර කාලයේ බුද්ධ ශාසන පහක්ම ඇති වෙනවා. එයින් සතරින් බුද්ධ ශාසනයේ මේ ගෞතම බුද්ධ ශාසනය. විශේෂයෙන් මේ බුද්ධ ශාසනයේහි චාරිත්‍රානුකූලව විනයානුකූලව ඇසළ පොයට පසුදින භික්ෂූන් වහන්සේලා විසින් වස්සැලඹීමේ විනය කර්මී සිද්ධ කරන ලබනවා. ඒකට දායක පින්නතුන් සහභාගී වෙන බොහෝසේ ආරාධනය කරනවා, වස් ආරාධනා කරනවා. හේතුව බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් අවුරුදු 20ක් යනතුරු ඒ වස්සාන ශික්ෂා පනවන්න කාරණා යෙදුනේ නැහැ. භික්ෂූන් වහන්සේලා පසු කාලෙක අවුරුදු 20කට පස්සේ චාරිකා ගම යන්න පුරුදු වුණ වස්සාන කාලේ. එයින් ලෝකවාසී රටවාසී ජනතාවගේ උද්ඝෝෂණයක් ඇති වුණා. මේ කුරුල්ලෝ කොබෙයෝ පවා වස්සාන කාලේ එක්තැන් වෙලා ඉන්නවා. අන්‍ය තීර්ථකයොත් එක්තැන් වෙලා ඉන්නවා. මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ කොඩා ප්‍රාණීන් පාගමින් තලමින් වස්කාන කාලේ ඇයි මේ ඇවිදින්නේ කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හේතුවෙන් වස්සාන කාලේ එක්තැන් වස්වසා සිටීමට අනුදැන වදාලා. ඒ කාලයේ තුල භික්ෂූන් වහන්සේලා විශේෂයෙන්ම කරුණ ලබන්නේ තම තමාගේ ආත්ම දමනය සඳහා සමති උපාසනා භාවනා පුහුණු වීම ප්‍රගුණ කිරීම. බොහෝසෙන් භික්ෂූන් වහන්සේලා ධ්‍යාන මාර්ගඵල ලබන්නේ වස්සාන කාලේ. ඒ වස්සාන තුන් මාසයක් ගත කළ වප්පුර පසළොස්වක පොහෝ දවසේදී මහා පවාරණ විනය කර්මය නියමිතයි. ඒ මහා පවාරණ විනය කර්මය කරතක් තවත් මාසයක් ඉදිරියට තියෙන වස්සාන ඍතුව. ඒකට කියන්නේ චීවර මාසය කියලා. එතකොට ඒ චීවර මාසය තුළ තමයි බොහෝසෙන් භික්ෂූන් සංඝයා වහන්සේට මේ කඨින චීවර පරිත්‍යාග කිරීම සිද්ධ වෙන්නේ. ඒක විඥානුකූලව සිද්ධ වෙන විශේෂ පින්කමක්. කඨින පූජාව. කඨින කියන්නේ ඒකේ තේරුම් කීපයක් තියෙනවා. ඒ කියන්නේ කිසිම අකුසල විපාකයකින් අකුසල කර්ම වේගයකින් යටපත් කරන්න බැරි බලගත් කුසල විපාක ගෙන දෙන පින්කමක් බැවින් කඨින කියලා සඳහන් කරනවා. තවත් තේරුමක් මේ කඨින කියන චීවරයට තියෙනවා විශේෂ නීති රීති රාශියක්. කඨිනයක් සිදු නොවන්න අවලංගු වෙන්න කාරණා 24ක් තියෙනවා. කඨිනයක් සාර්ථකව නිවැරදි වෙන්න කරුණු 17ක් අනුගමනය වෙන්න තියෙනවා. ඉතින් එදාම ඒ කඨින චීවරේ මසා පඳු පවා සකස් කොටගෙන එදාම මහා සංඝයා විසින් එක භික්ෂූන් වහන්සේ කෙනෙකුට විනය කර්මයකින් පවරුණ ලැබෙනවා. ඒ භික්ෂූන් වහන්සේ කඨින චීවරය ලබාගත් තැන් සිට ඒ කඨිනය ආරක්ෂා කළ යුතු කරුණු 8ක් තියෙනවා. ඒ කරුණාණයෙන් කඨිනය ආරක්ෂා කරගත්තනම් ඒ කඨිනේ ලබාගත් භික්ෂුවටත් අනුමෝදන් වූ භික්ෂූන් වහන්සේලාටත් මාස 5ක් ඇතුළත ශික්ෂාද පද 5කින් ඇවැත් නොවීමේ ආනිසංස විශේෂ ලැබෙනවා. මේ නිසා තමයි කඨින චීවර පූජාවේ අනුසස් මහත්ඵල බව පහදා දේශනා කොට වදාරා තිබෙන්නේ. ඒ අනුව දැන් ඒ කඨිනාස්ථාර විනය කර්ම සිද්ධ වෙන මාසයේ තමයි මේ වප්පෝය ගත වෙන පැලවේ දවසේ පටන් ඇති වෙන්නේ. ඒ නිසා වප්පුර පසළොස්වක පොහෝ දවසක් විශේෂ කාරණාවලින් පූජනීයත්වයට පත් වූ දවසක්. බොහෝසෙන් භික්ෂූන් වහන්සේලා සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා වස් එළඹෙනවා පෘතුජනව තම තමන්ගේ ගුණ පුරා ගන්න. බොහෝසෙන් උන්වහන්සේලා තුන් මාසය ඇතුළත රහත් වෙලා මේ වප්පුර පසළොස්වක පොහෝ දවසේදී විසුද්ධි පවාරණය කියලා මහා පවාරණ විනය කර්මය කරගන්න මේ ආචාරී සිද්ධියක්. දෙවියොත් මේක බලාපොරොත්තු වෙනවා. පින් අනුමෝදන් වෙන්නේ.
එනිසා මේ වප්පුර පසළොස්වක් පොහෝ දවස විශිෂ්ටයි. අපේ සරුවක්ඥන් වහන්සේද වස්සාන තුන් මාසයක එක්තැන වැඩ ඉඳගෙන මේ වප්පුර පසළොස්වක් පොහෝ දවසේ පවාරණය කරගෙන භික්ෂු සංඝයා වහන්සේ සමඟ නව මාසික චාරිකාවක් වඩනා මුළු දඹදිව් උතලේ. මේකත් විශේෂ සිදුවීමක්. එවාගේම සරුවක්ඥන් වහන්සේ බුදුවීමෙන් හත්වෙනි අවුරුද්දේදී තවතිසා භවනයේ ගාම්භීර අභිධර්ම දේශනේ පවත්වලා මේ වප්පුර පසළොස්වක් පොහෝ දවසේ තමයි මිහිතලේට වැඩම කරවා වදාළේ. ඒ වැඩම කරවන්න යෙදුනේ සංකාසපුර ද්වාරයේට. විශේෂයෙන් ඒ දවසේ ලෝක විවරණ ප්‍රාතිහාරයක් පවත්වමින් දෙසූ දහමින් ජනතාව 30 කෝටියක් දෙනා මඟඵල නිවන් සුව ලබලා තියෙන මේ වප්පුර පසළොස්වක් පොහෝ දවසේ. එවාගෙම ඒ දවසේදී එම ප්‍රදේශ බහාරව සිටියේ සිටුවරයෙකු වන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ සිරිවර්ධන සිටුවරයා කියලා එතුමා බුද්ධ ශාසනයේ පැවිදි වෙලා සරුවඥන් වහන්සේට තුන්සූරු පූජා කරලා මතු බුදු වෙන බවට අවසාන විවරණේ ලබන්ට යෙදුනේත් හරියට ওই දවසේ. මේකත් විශේෂ සිදුවීමක්. ඒකම යමා මහා පෙළහැර පෑම සිද්ධ වූයේ ඇසල පෝය දවසේ. ඒ දවසේ ප්‍රසාදයට පත් වූ කුලදරුවෝ 500ක් පැවිදි වී සරුවත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයන් වශයෙන් ওই තුන් මාසයේ තුල අභිධර්ම ඉගෙනගෙන 500 දෙනා වහන්සේ හරියටම අරහත්ත්වයට පත් වුණේ ඔය වප්පුර පසළොස්වක් පොහෝ දවසේ. මේ ආදී කරුණ රාශියකින් පූජනීයත්වයට පත් වූ උතුම් පොහෝ දවසකුයි අද අපට උදාපත් වී තිබෙන්නේ. එනිසා මේ වප්පුර පසළොස්වක් පොහෝ දවසේදී අපේ මේ සද්ධර්ම වර්ෂාව තුළින් අපිට තව තවත් දහම් කරුණ ඉගෙනගෙන අපේ ජීවිත වාසනාව මුදුන් පමුණවාගෙන මෙලොව පරලොව ජයගෙන නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි. වප්පුර පසළොස්වක පොහොය දවස පිළිබඳවත් එවැගේම වස් පින්කම් පිළිබඳවත් නාවවෙනි අරියධර්ම ස්වාමීන් වහන්සේ බොහොම අපූර්වට අපිට කරුණු පැහැදිලි කර දුන්නා. ඉතින් අපි අද දවසේ වැඩසටහන භාවනාව කියන කාරණය පදනම් කරගෙන ප්‍රශ්න අසන්නට ගැටළු නිරාකරණය කරගන්නට බලාපොරොත්තු වෙන බව මුලින්ම ඔබට පවසා සිටියා. භාවනාවේ ප්‍රායෝගික අත්දැකීම් ඇති භික්ෂුන් වහන්සේ නමක්, ඒ කියන්නේ නාගපුකුණේ අරියසිල ස්වාමින් වහන්සේ අද අප වෙනුවෙන් සද්ධර්ම වර්ෂාව වැඩසටහන ඔස්සේ ප්‍රශ්න කිහිපයක් යොමු කරાવી නාවුණ්‍ය අරිධම ස්වාමින් වහන්සේට. නාවුණ්‍ය අරිධම ස්වාමින් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක විදිහට කටයුතු කරන්නේ නාගපුකුණේ අරියසිල ස්වාමින් වහන්සේ. අරියසිල ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වක ඔබ වහන්සේට ඇරියුම් කරනවා. භාවනාව ඇසුරින් පැන නැගුණු ගැටලු යොමු කරන්නට නාවුණ්‍ය අරිධම ස්වාමින් වහන්සේට. අතිපූජනීය මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි. අද පටන් සද්ධර්ම වර්ෂා වැඩසටහනින් භාවනාව පිළිබඳව අපට ඇති ගැටලු निराකරණය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ස්වාමින් වහන්ස, මුලින්ම අපට භාවනාව යනු කුමක්දයි නමස්කාර පූර්වකව පහදා දෙන්න. තෙරුවන් සරණයි. සම්බුද්ධ ශාසනයක පමණක් නොව අබුද්ධෝත්පාද කාලවලත් මේ භාවනා කියන වචනේ භාවිතා වෙනවා. භාවනා කියන වචනේ කෙටි තේරුම දියුණු කිරීමයි. මොනවද දියුණු කළ යුතු වන්නේ? චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියන මේ භාවනා දෙකයි. චිත්ත භාවනාව නම් සමාධියයි, ප්‍රඥා භාවනාව නම් විදර්ශනාවයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ සමථ විපස්සනා කියලා භාවනා දෙකක් දේශනා කරලා තියෙනවා. එයින් මේ චිත්ත භාවනා නම් වූ සමථ භාවනාව 40 ආකාරයකට බුද්ධ ශාසනයේ පවතිනවා. විදර්ශනා භාවනාව විශේෂ කරුණු රාශියකට අනුව මාතෘකා රසයෙන් හැඳින්වෙනවා. ඉතින් ඒ නිසා මේ භාවනාව කියලා කියන්නේ චිත්ත සංතානිය තුල ක්ලේශ ධර්මයන් යටපත් කරමින් චිත්ත සමාධියක් උපදවාගෙන විදර්ශනාඥාන දියුණු කරගෙන මඟඵල නිවන්සෝ සාක්ෂාත් කර ගැනීම පිණිස සිතේ දියුණු කර ගැනීමයි මේ භාවනා කියන වචනේ කෙටි තේරුම. මේක හැදලා තියෙන්නේ නිරුක්ති වශයෙන් බ්‍රූහණේ කියන මෙන්න මේ ධාතුවෙන්. භූ ධාතුවෙන් හැදිච්ච මේකේ භාවේති කුසලං ධම්මන්ති භාවනා කියලා හඳුන්වනවා. කුසල ධර්මයන් වඩනවා. කුසල ධර්ම හැටියට මෙතුන හඳුන්වනවා බෝධිපාක්ෂික ධර්ම 37ක්. ඒ බෝධිපාක්ෂ ධර්ම 37 වැඩෙන මේ පිළිවෙතට කියනවා භාවනා කියලා. එනිසා මේ භාවනාවේ ප්‍රභේද අපි හඳුන්වන්නට බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ, භාවනාවේ ප්‍රභේද මොනවාද පහදා දෙනසේක්වා. භාවනාවේ ප්‍රභේද කීපයක් තියෙනවා. එකක් තමයි සමත භාවනා, විපස්සනා භාවනා. ඒ වගේම
ඒ භාවනා වැඩිීමේදී අවස්ථා කීපයකට මේක බෙදිලා යනවා. දැන් සමත භාවනා තියෙනවා 40ක්. බුද්ධ ශාසනයේ පමණයි ඒ සමසති ලෙස කර්මස්ථාන කියලා තියෙන්නේ. භාවනා කියන එක කර්මස්ථාන නමින් හඳුන්වනවා. අපි සිංහලෙන් කියනවා කමඨං කියලා. එතකොට මේ කර්මස්ථාන භාවනා 40ක් තියෙනවා සමත වශයෙන්. ඒ කියන්නේ චිත්ත සමාධිය වැඩෙන. ඒ මොනවාද? කසින භාවනා 10යි, අසුභ භාවනා 10යි, අනුස්සති භාවනා 10යි 30යි, ඊළඟට බ්‍රහ්ම විහාර භාවනා 4යි, අරූප භාවනා 4යි 8යි, ඊළඟට ආහාරයේ පටික්කෝල සංඥා භාවනාවයි, ධාතු මනසිකාර භාවනාවයි කියලා ඔක්කොම 40ක් තියෙනවා. මේක තමයි සමත භාවනා 40. මේ සමත භාවනා 40 තියෙනවා ධ්‍යාන වැඩෙන භාවනා 30ක්. ධ්‍යාන නොවැඩි උපචාර ධ්‍යාන කියන ඊට ආසන්න ධ්‍යාන වැඩෙන භාවනා 10ක් තියෙනවා. ඒවා ගැනත් අපි දැනගෙන තිබීම ප්‍රයෝජනයි. ඒ කියන්නේ දසකසන භාවනාව, දසාසුභ භාවනාව, ආනාපාන සති භාවනාව, කායගත සති භාවනාව, බ්‍රහ්ම විහාර භාවනාව, අරූප සමාපatti භාවනාව කියලා 30 ධ්‍යාන වැඩෙනවා. ධ්‍යාන වැඩෙනවා ඒවත් තියෙනවා ප්‍රභේද කීපයක්. එයින් කායගත සති භාවනාවයි අසුභ භාවනා 10යි මේ 11න් වැඩෙන්නේ ප්‍රථම ධ්‍යානයේ පමණයි. ධ්‍යාන එකක් පමණයි වැඩෙන්නේ. මෙත්තා, කරුණා, මුදිතා කියන භාවනා තුනෙන් ධ්‍යාන තුනක් තුනක් බැගින් වැඩෙනවා. එවැගේම ආනාපාන සතියෙන් ධ්‍යාන හතරක්ම වැඩෙනවා. උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් 4 වෙනි ධ්‍යානය වැඩෙනවා. ඊළඟට කසින භාවනා 10ෙන් රූප ධ්‍යාන 4 4ම ලැබෙනවා. ඒ එකම ආකාසානංචායතනාදී අරූප සමාපatti වඩන්න කසින භාවනා 10ෙන් 9කින්. ඒ කියන්නේ මේ කසින 10ක් තියෙනවානේ. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින, ආලෝක කසින, ආකාශ කසින කියලා. ඒ ආකාශ කසින හැර ඉතිරි 9කින් පුළුවනි ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකෙන්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියන මේ අරූප සමාපatti උපදවන්න පුළුවන්. මෙන්න මේ විදිහට අෂ්ඨ සමාපatti ලබන්න තියෙනවා කසින භාවනාව. එතකොට 9ක් මේ විදිහට ධ්‍යාන ප්‍රභේද කීපයක් මේ සමත භාවනාවේ තියෙනවා. ඊළඟට විපස්සනා භාවනාව ගැන කියනකොට මේ සමත භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාව ශක්තිමත් කරගත්යන් පසුව ස්කන්ධ సంతානෙහි, සත්ත්ව సంతානෙ, තමන්ගේ సంతානෙහි තේනා නාම රූප දෙක වෙන් කරගන්නවා. පළමුවෙන් බොහෝ සෙන් කළ හැකි වෙන්නේ රූප කොටස් වෙන් කර ගැනීම. මේ එක ශරීරයක තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා මහා භූත රූප 4ක්. ඒ මහා භූත රූප 4 ඇසුරු කරගෙන තියෙනවා උපාදා රූප 24ක්, එක්කෙනෙකුගේ సంతාන 23ක්. එතකොට ඒවා වෙන් කරගෙන සම්පූර්ණයෙන් ඒවේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන ආදි වශයෙන් ඔක්කොම වෙන් කර ගන්න ඕන. ඊළඟට නාම ධර්මත් වෙන් කර ගන්න ඕනේ. ධ්‍යාන චිත්ත චෛසික ධර්ම, එවාගෙම මනෝද්වාරික කුසල ධර්ම, පංචද්වාරික කුසල ධර්ම, මනෝද්වාරික අකුසල ධර්ම, පංචද්වාරික අකුසල ධර්ම ඔක්කොම වෙන් කර ගන්න ඕනේ. ඊළඟට තමන්ගේ సంతානයේ වගේ බාහිර වූ අන්‍ය සත්වයන්ගේ సంతාන තුලත් රූප කලාප හා නාම කලාප වෙන් කර ගන්නට ඕනේ. එසේ රූප නාම වෙන් කරගෙන ඊළඟට මේ හේතුඵල ධර්මයන් මෙනෙහි කරන්නට ඕන. ඊට පස්සේ සම්වර්ෂණය කියලා ත්‍රිලක්ෂණයෙන් නඟලා භාවනා කරන්න ඕන. අනිච්ච, දුක්ඛ, අනාත්ම. එහෙම යනකොට විපස්සනා ඥාන පේලියක් උපදවන්න තියෙනවා. ඒ විපස්සනා ඥාන පේලිය දිනු කරගෙන තමාගේ సంతානෙහි බෝධිපාක්ෂික ධර්ම අංග සම්පූර්ණව ශක්තිමත් බවට පත් වෙලා තිබුණා නම් පෙර ජාති ජාතිවල සංසාරයේදී භාවනා කරලා මනස දියුණු කරගෙන තිබුණා නම්, පාරමී සම්පූර්ණ වී තිබුණා නම් මේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා විපස්සනා වැඩීමෙන්. මෙන්න මේ විදිහට සමත භාවනාවයි විපස්සනා භාවනාවයි කියලා භාවනාවේ මාර්ග දෙකයි. සමත භාවනාවට කියන සමත යානික භාවනා කියලා, විපස්සනාට කියනවා විපස්සනා යානික භාවනා කියලා. සමහර යෝගාවචර උතුමන්
සමත භාවනා වඩලා අෂ්ට සමාපatti උපදවාගෙන විදර්ශනා වඩලා මඟඵල නිවන් සුව ලබනවා. සමහර කෙනෙක් අෂ්ට සමාපatti වඩන්න බැරිව රූපාවචර ධ්‍යාන පමණක් වඩලා විපස්සනාවට හැරිලා මඟඵල නිවන් සුව ලබනවා. සමහර කෙනෙක් ධ්‍යාන වඩන්න අපහසු වෙලා උපචාර ධ්‍යාන කියන ධ්‍යානෙට ආසන්න ධ්‍යාන මට්ටමක් උපදවාගෙන විපස්සනා වඩලා මඟඵල නිවන් සුව ලබනවා. මේ විදිහට නිවනට පිවිසීමේ දොරටු වශයෙන් මේ භාවනා ක්‍රම දෙක හඳුන්වන්නට පුළුවනි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස, සමත භාවනාව යනු කුමක්ද පහදා දෙනසේක්වා. සමත කියන්නේ මේ වචනේ තේරුම සංසිඳවීම. සමු උපසමය කියන ධාතුවෙන් සමත කියන පදේ හැදලා තියෙනවා. අපේ චිත්තසංතාන නිරන්තරයෙන්ම විසිරි විසිරි පවතින්නේ. ඇසින් රූප දිහා බලනවා, කනින් ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස නීරස විඳිනවා, ස්පර්ශ විඳිනවා, හිතවිලි හිතෙනවා, අතරක් නැර අපේ සිත විසිරි විසිරි පවතිනවා. හරියට අලු ගොඩකට ගල් කැටයක් දැම්මම වගේ. ගහක් මුදුනේ බැඳ කොඩියක් වාගේ නිතරම සිත විසිරි විසිරි පවතිනවා. එවාගෙම ජල තලාකට ගල් කැටයක් ලී කෑල්ලක් දැම්මනම් ඒ ජලයේ චංචල වෙන්න වගා පිහිත නිතර නිතර චංචල වෙවේ පවතිනවා. ඔය අතර ලෝභය, දෝෂය, මෝහය, මානෙ, ඊර්ෂ්‍යාව ආදී කෙලෙස් සිතුවිලි වලින් තමයි බොහෝ සෙයින් සිත අපිරිසුදු වෙවී මේ විසිරි විසිරි පවතින්නේ. මෙන්න මේකට කියනවා අසංවරේ, නැත්තම් නොසන්සුන්කම, සැනසෙල්ලක් නැතිකම. ඉතින් ඒක අර ගිනි හැටියටත් බුදුරජාන් වහන්සේ හඳුන්වලා තියෙනවානේ, රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න ආදි වශයෙන්. මෙන්න මෙහෙම මේ අසහනකාරී වූ සිත සංසිඳවාගෙන සැනසිලිමත් සිතක් ඇති බවට පමුණවා ගැනීමයි සමත කියන මේ වචනෙන් හඳුන්වන්නේ. ඒ සමත භාවනාවේ තියෙනවා ධ්‍යාන මට්ටම් දෙකක්, උපචාර ධ්‍යාන, අර්පණා ධ්‍යාන කියලා. ඒක අපි තේරුම් ගන්න වටිනවා. ඒතර උපචාර ධ්‍යාන කියන්නේ දැන් ධ්‍යානයට ආසන්න ධ්‍යාන කියන එකයි උපචාර කියලා කියන්නේ. චාර කියන්නේ හැසිරීමනේ. ධ්‍යානයට සමීපව හැසිරෙන ධ්‍යානෙට කියන උපචාර ධ්‍යාන කියලා. ඒක මහග්ගත කියන රූපාවචර අරූපාවචර ධ්‍යාන නොවේ, කාමාවචර සිතේ ඇති කරගන්නා සමාධියයි. අපි නිදසුණක් වශයෙන් කියනවා නම් දැන් ආනාපාන සතිය යම් කෙනෙක් වඩනවා කියලා හිතමු. ආනාපාන සතිය නාසිකාදොරටුවේ සිහිය පිහිටුවාගෙන මනසින් ඒ උපදේශනව භාවනා කිරීමේදී පළමුවෙන් ඇති වෙන පරිකරම සමාධි කියලා සුළු සමාධියක්. පරිකරම සමාධි කියන්නේ තමාගේ මුහුණ ඉදිරියේ මීදුම වාගේ සුළු ආලෝකයක් ඇති වෙලා මුළු සර්වාංගෙම සංසිඳීමටපත් වෙනවා. අතපය ඇසේස කිසිවක් නොදැනී කය සිත සංසිඳීමටපත් වෙනවා. ඒ වෙලාවේ හරියට පුදුම සැනසෙල්ලක් වතුරේ ගිලීගෙන ඉන්න වගේ බොහොම සිසිලක් දැනෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ හිතේ ඇති තැන්පත්කමට කියනවා පරිකාරම සමාධිය කියලා. උපචාර සමාධිය කියන්නේ ඊට ඉහළ තත්ත්වයක්. ඒ පරිකාරම සමාධිය මට්ටම දියුණු කරලා දියුණු කරලා තමන්ගේ ඉදිරියේ තියෙන අර මීදුම වාගේ සුදු එළිය ගාම දීප්තිමත් ආලෝකයක් ඇති බවට පත් වෙනවා. ඒ පත් වෙන අවස්ථාවට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඊට මම මුලින් ඇති වෙන උග්ඝහ නිමිත්ත කියලා. උග්ඝහ නිමිත්ත කියන්නේ තේ නිකම් මේ වලාකුළු පාවෙන්න වගේ සුදු ආලෝක මතුවේවි හිතට වැටෙනවා, හිතට සැනසෙල්ල දෙනවා. ඊළඟට තමයි එසේ නිශ්චල වූ ඉතා දීප්තිමත් වූ සුදු ආලෝක පහළ වෙනවා. බොහෝ සෙයින් සුදු තමයි පහළ වෙන්නේ. සමාරුණ වෙන වර්ණ පහළ වෙන්න පුළුවන්. ඒ ආලෝක අවස්ථාවේදී හිතේ ඇති වෙච්චේ අර නොසන්සුන්කම් කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ විසිරෙන සුළු, හිත ආවරණය කරන සුළු, සිත අඳුරු කරන සුළු නීවරණ කියන ගති යටපත් වෙනවා. එව යටපත් වෙන්න හේතුව ඒ සිතේ ඇති වෙනවා මේ අරමුණට හිත නංවන විතර්කයේ බලවත් වෙනවා. අරමුණේ හිත හසුරුවන විචාරයේ බලවත් වෙනවා. එවාගෙම අරමුණේ සිත පිනවන ප්‍රීතියේ බලවත් වෙනවා. අරමුණේ හිත සැපවත් කරන සුඛය බලවත් වෙනවා. ඒ අරමුණෙන් පිට නොයන ඒකාග්‍රතාව බලවත් වෙනවා. ඒ කියන්නේ විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන පහ බලවත් වෙනකොට අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහ යටපත් වෙනවා, ප්‍රතිබාහණය වෙනවා. එයින් ඇති වෙන මානසික සුවයට සංසිඳීමට කියනවා උපචාර සමාධිය කියලා. බොහෝම සැපදායක වෙලාවක්. හැබැයි ඒක මේ ධ්‍යාන කිව්වට රූප ධ්‍යානයක් නෙමෙයි, කාමාචර ධ්‍යානයක්. ඒක චිත්ත වීතියෙන් චිත්ත වීතියට වෙනස් වෙනවා.
නමුත් ඒ වෙලාවේ යෝගාවචරයාට භවනා යෝගියාට පුදුමාකාර සැනසෙල්ලක් සතුටක් සංසිඳීමක් ඇති වෙනවා. ඒකත් සමතයක්. ඊළඟට දැන් මේ උපචාර සමාධිය ලබාගත් යෝගාවචරයා තවදුරටත් තමා ලබාගත් ප්‍රතිභාග ආලෝකයේ හිත පිහිටුවාගෙන භවනා මානසිකාරයේ බොහෝම සංසුන්ව වඩනකොට ඔහුගේ සිත හරියට අර වතුරේ ගිලෙනා වගේ අර ප්‍රතිභාග නිමිත්තයි ආස්වාස ප්‍රස්වාස දෙක එකට ගිලෙන බව තේරෙනවා. හරියට එකට කැඳා බහිනවා වගේ. ඒක එක චිත්තක්ෂණයයි. ඊට පස්සේ ආයමතර උපචාර සමාධිය මට්ටම ඇති වෙනවා. නැවත ඒ අර මුලින් කියපු අරපණා ගතිය කියන්නේ අර කිමිදෙන ගතිය වාගේ ඇති වෙනවා. ඒක බොහෝ වේලාවක් පැවති ගිහින් ඊට පස්සේ ඒක විනාඩියක් විනාඩි දෙකක් විනාඩි තුනක් විනාඩි පහක් මේ වාගේ දිගට පවත්වන්න පුළුවන් වෙනවා. එහෙම පුළුවන් වුණාම එම භවනා යෝගියා උපදේශ ලබාගෙන ඒක වශී කරගන්නට ඕනේ. වශී කරගන්නවා කියන්නේ හිතට භාවිතා කර ගැනීම. ඒකට තියෙනවා ආවර්ජන වශීතා, ඒ වගේම අදිඨාන වශීතා, ආවර්ජන සමාපජ්ජන අදිඨාන වුට්ටාන පච්චවෙක්කන කියලා. ආවර්ජන කියන්නේ ප්‍රතිභාග නිමිත්ත අරමුණු කිරීම. සමාපජ්ජන කියන්නේ සමවැදීමට අදිෂ්ඨානයක් ඇති කර ගැනීම, ධ්‍යානෙට පත් වීමට. සමාපජ්ජනා ඊළඟට අදිඨාන මෙච්චර වෙලාවක් මේ සමාධියේ පවතිවා කියලා පුරුදු කරනවා. වුට්ටාන කියන්නේ මෙච්චර වෙලාවකින් නැගිටීම වේවා කියලා පුරුදු කරනවා. ඒව හොඳට පුරුදුනාට පස්සේ තමයි පච්චවෙක්කන කියන්නේ ධ්‍යානාංග මෙනෙහි කරනවා. ධ්‍යානයේ තියෙන අංග ටික මෙනෙහි කරන අංග කිව්වේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඔය කියන්නේ පළවෙනි ධ්‍යානය ගැනයි. ඒකකින් ඒ පළවෙනි ධ්‍යානය ලැබුණා කියලා ඉන්න නවතින්නේ නැතුව බොහෝ වාරයක් ප්‍රගුණ කරන්න ඕන. සියවර දහස් වර ප්‍රගුණ කළා දැන් හිටගෙනත් පුළුවන්, වාඩි වෙලාත් පුළුවන්, එවාගේම ඇලවෙලත් පුළුවන්. ඕනම ඉරියව්වක ඕනම වෙලාවක සමාධියෙන් ධ්‍යානෙටපත් වෙන්න පුරුදුනාට පස්සේ දෙවෙනි ධ්‍යානෙට යනවා. ඉතින් ඒ වාගේ දෙවෙනි ධ්‍යානෙටත් අදිෂ්ඨාන කරගෙන එහි මේ එකක් ලබා ගන්නවා. ඊට පස්සේ කියංග 3යි. තුන්වෙනි ධ්‍යානෙටත්පත් වෙන අයගර පුරුදු කරගෙන තුන්වෙනි ධ්‍යානෙත් අංග 2යි, හතරවෙනි ධ්‍යානෙත් අංග 2යි. ওই විදිහට ධ්‍යානාංග එකකින් එකට අඩු වෙනවා. ඒ පළවෙනි ධ්‍යානයේහි ධ්‍යානාංග පහක් කිව්වන්නේ දෙවෙනි ධ්‍යානාංගයේද විතර්ක විචාර දෙක අඩු වෙලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාංග තුනෙන් යුක්තව සමාධිමත් වෙන එක අර බර හිට අරට වඩා බරපතලයි. කියන්නේ මේ බල සම්පන්නයි. ඒකත් අර වගේ පස් ආකාරයකින් ප්‍රගුණ කරගෙන වශී කරගෙන සිය දහස් ගන්න පුරුදු කරගෙන දෙතම වශී වාර පමුණවාගෙන තුන්වෙනි ධ්‍යානයට පත් වෙන එකේ තියෙන්නේ ප්‍රීතිය නැති සුඛ ඒකාග්‍රතාංග දෙකක් පමණයි. ඒකත් අර වගේ පස් ආකාරයකින් වශී කරගෙන හතරවෙනි ධ්‍යානෙට පත් වෙන. එතෙන්දිත් පවතින්නේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙකයි. මේ විදිහට රූප ධ්‍යාන හතරක් ලැබීමේ පිළිවෙල තියෙනවා. සමහරට යෝගාවචරයන් අතර ඉන්නවා වේගයෙන් සමාදින්න බැරි අය. ඒ ඇත්තන්ට මේ හතර වෙනුවට පහක් උපදවන්න වෙනවා. ඒක ඉතින් සවිස්තරව අපි දෙවනුව කියන්න පුළුවන්. ඒ කියන්නේ අර පළවෙනි ධ්‍යානයේදී විතර්ක විචාර දෙකක් තිබුණානේ. ඒ දෙකෙන් විතර්කේ පමණක් ඉක්මවල විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතව දෙවෙනි ධ්‍යානෙ උපදවන්න සිදු වෙනවා. එහෙම නිසා ධ්‍යාන පහක් උපදවන්න වෙනවා අර නුවණ තරමක් දුබල අයට. නමුත් ධ්‍යාන වඩන්න නුවණ තියෙනවා ශීඝ්‍රගාමී නුවණක් නැති නිසා. මේ විදිහට රූප ධ්‍යාන ක්‍රම කොම හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. සූත්‍ර පිටකයේ බොහෝසෙන් උගන්වන්නේ රූප ධ්‍යාන හතර ක්‍රමයයි. අභිධර්ම පිටකයේ තමයි මේ ධ්‍යාන පහම ලැබෙන හැටි පැහැදිලිව කියලා තියෙන්නේ. ඊළඟට අනිකුත් දැන් භාවනාවලදී ද්වත්තිංසාකාරී කියන භාවනාවෙන් ප්‍රථම ධ්‍යානයේ පමණක් ඔය වගේ උපදවන්න පුළුවන්. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුනෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ධ්‍යාන තුනක් බැගින් උපදවන්න පුළුවන්. උපේක්ෂා භාවනාවෙන් පුළුවන් වෙන්නේ පස්වෙනි හතරවෙනි ධ්‍යානයේ පමණයි. ඊළඟට උද්දුමාතක විනීලක විපුබ්බක ආදී තේනවනේ දස අසුභයක්, අවිඥානක දස අසුභය. එහි එකක් එකක් ගානේ ප්‍රථම ධ්‍යානයේ බැගින් උපදවන්න පුළුවන්. ඊළඟට කචන භාවනාවලින් අර මුලින් සඳහන් කළාසේ පඨවි කසිනෙන් ධ්‍යාන හතර, ආපෝ කසිනෙන් ධ්‍යාන හතර, තේජෝ කසිනෙන් ධ්‍යාන හතර, වායෝ කසිනෙන් ධ්‍යාන හතර,
මේ විදිහට නීලක ආසන, පීතක ආසන, ලෝහිතක ආසන, ඕදාතක ආසන, ආලෝකක ආසන, ආකාශක ආසන කියන සියල්ලෙම ධ්‍යාන හතර හතර බැගින් උපදවනවා. ඊළඟට ධ්‍යාන හතර හතර බැගින් උපදවා ගත්ත අතරේ හොඳට වසී කරගෙන එයින් පඨවී කසිනෙන් ආකාසානංචයදන උපදවන්න කැමති නම් පඨවී කසින භාවනාවේ මේ චතුර්ථ ධ්‍යානයටපත් වෙලා ඒ තමන්ගේ පඨවී කසින ආලෝකයේ ප්‍රතිභාග නිමිත් ආලෝකයේ උඩ යට සරස අනන්ත ලෝක ධාතුවට විහිදුවලා ඒක ආකාස සංඥාවට හරවනවා. පඨවී පඨවී කියන වචනේ අත්තර දාලා ආකාසෝ 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 අනන්තෝ ආකාසෝ අනන්තෝ කියලා මෙහෙම භාවනාවට නඟනකොට ඔහුගේ සිත ඒ ආකාශය අරමුණු කරගෙන අනන්ත ආකාශය අරමුණු කරගෙන උපේක්ඛා ඒකාග්‍රතා සහිත ගැඹුරු ධ්‍යානයක් ඇති වෙනවා. ඒක පළවෙනි ආකාසානංචයතන සමාපත්තිය. ඒකත් ඉතින් විශේෂ සමාපත්තියක්. ඒකත් වසී කරගෙන ඊළඟට දෙවෙනි ධ්‍යානය ලබන්න විඥානංචයතනේ ලබන්න නම් ඒ පැතිරිච්ච ආකාශ අරමුණෙහි පැවතුනා වූ ආකාසානංචයතන ධ්‍යානසිත මේ අනන්තයි අනන්තයි කියලා විඤ්ඤාණං අනන්තයි විඤ්ඤාණං අනන්තයි කියලා වඩමින් ඉන්නකොට ඔහුගේ සිතේ අර වගේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත දෙවෙනි විඤ්ඤාණං චාතන සමාපත්තිය උපදිනවා. ඒකක් වශයෙන් කරගෙන ඊළඟට තුන්වෙනි අරූප ධ්‍යානිය උපතවන්නට ඒ විඤ්ඤාණයාගේ නැති බව, ඒ විඥානයාගේ උත්පාද තිති භංග අවස්ථා සියල්ලම දැන් නැති බව මෙනෙහි කරමින් නත්ති කිංචේ කියලා භාවනා වඩමින් තුන්වෙනි අරූප ධානය උපදවනවා. ඊළඟට හතරවෙනි අරූප ධානය උපදවන්නට ඒ ආකිඤ්චඤ්ඤාතන සමාපත්තියේ සාන්ත බව මෙනෙහි කරනවා. සන්තමේතම් පනීතමේතම් සන්තමේතම් පනීතමේතම් කියා මෙනෙහි කරමින් භාවනා කිරීමේදී නේව සංඥා නා සංඥාතන කියන හතරින් අරූප ධානය උපදිනවා. මේ සියල්ලටම කියනවා සමත භාවනාවේ ධාන ප්‍රභේද. එතකොට මේ ධාන ප්‍රභේද තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේවායින් මේ සසර දික් කරගන්න නෙවෙයි. සාමාන්‍යයෙන් මේ ධාන අතුරෙන් බොහෝ ධාන වලින් භාවනා වඩලා බඹලෝ නොගිය කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ කුරු කුහුඹෝ පවා මැසිමඳුරෝ පවා කල්පාන්තයේදී ධ්‍යාන වඩා බඹලෝ යනවා. කුරු කුහුඹුවන් වශයෙන් යනවා නෙමෙයි. ඒ ඇත්තෝ අර දැන් සතර අපායින් සත්‍යම් පවා වුන්ට අපරාපරිය වේදනීය කුසල කර්ම මතුවෙලා කල්පාන්තයේදී කල්ප විනාශයට ආරම්භයේදී මනුලෝට දෙව්ලෝට වෙලා ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩලා බඹලෝ යනවා. විශේෂයෙන්ම බඹලෝ තුනකින් ඉහළටම යනවා. මේ විදිහට ලෝකයේ සෙලූම සත්වෝ මේ ධ්‍යාන වඩා බඹලෝ ගීපු අය. නමුත් මෙයින් නිවන් ලැබෙන්ට නම් ඒ ධ්‍යානය වඩා එයින් චිත්ත සමාධියේ තහවුරු කරගෙන විපස්සනා වඩන්නටම ඕනේ. විපස්සනා වඩාගෙනයි මේ මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන සසර දුක් තරණය කරනු ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා මේ ධ්‍යාන ප්‍රභේද අපි දැනගෙන තීමෙන් වැදගත් වෙනවා. ධ්‍යානයේහි ඇලීම අවශ්‍ය නැහැ. ධ්‍යානයේ වඩන්නේ ධ්‍යානයේ පදනම් කරගෙන විපස්සනා වඩලා නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිසයි කියන එක අපි තේරුම් කරගනිමු. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්ස, සමත භාවනාවේ ප්‍රයෝජන මොනවාදයි පහදා දෙනසේක්වා. විශේෂයෙන් සමත භාවනාවේ විශේෂ ප්‍රයෝජන ආනිසංස පහක් තියෙනවා. පළවෙනි එක දිට්ඨ ධම්ම සුඛ විහාරානිසංසය. කියන්නේ ධ්‍යාන ලාභියා ධ්‍යානද සමයදීලා බොහෝ වේලාවක් සමාත පෑ ගණන් වරු ගණන් දවස් ගණන් ඒ ධ්‍යාන සුවයෙන් වාසය කරන්න සමර්ථ වෙනවා. ඒ ධ්‍යාන සුවයෙන් ඉන්නකොට ඔබට බාහිර කිසි අරමුණක් එන්නේ නැහැ. ඔය හැම වෙලාවෙම ධ්‍යාන සැපයෙන් ඉන්නවා. කායික මානසික සැනසීමෙන්. ඒකට කියනවා දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා. ඒක ධ්‍යාන වැඩිමී ආනිසංසයක්. දෙවෙනි කාරණේ විපස්සනා පාදකානිසංසය. ඒ කියන්නේ විපස්සනාට පදනම් වෙනවා මේ දෙවෙනි ආනිසංසය නැත්තම් සමත භාවනාව. සමත භාවනාව වඩා විපස්සනාවට යොමු වෙනවා. තුන්වෙනි ආනිසංසය තමයි අභිඥා ආනිසංසය. දැන් මේ භාවනා අතුරෙන් කසින භාවනා තියෙනවානේ. මේ කසින භාවනා 10න් පුළුවනි අභිඥා උපදවන්නට. ඒවා 14 ආකාරයකින් වසීතාවට පමුණවාගෙන හොඳටම ප්‍රගුණ කරගෙන එයින් පුළුවනි අපට ඉරිදිවිද අභිඥාව ලබන්න, දිව්‍ය ශ්‍රෝත අභිඥාව ලබන්න, පරිචිත විජානන අභිඥාව ලබන්න, පූර්වයේ නිවාස ඥාන අභිඥාව ලබන්න, දිව්‍යං චක්ෂුරි විඥානේ ලබන්න.
මේවා කියන ලෞකික අභිඥා පහ. මේ ලෞකික අභිඥා පහ උපදවන්න පුළුවන් මේ සමත භාවනා අතරින් කසින භාවනා වැඩිමින්. හැබැයි වෙන භාවනාවකින් මේ කසින භාවනා හැර අභිඥා ලබන්න ක්‍රමයක් නැහැ. කසින භාවනාවම ඕනේ. දැන් සමහරු හිතන්න පුළුවන් ආනාපාන සතියෙන් අභිඥා ලබනවා කියලා නැහැ. එහෙම ලැබෙන්නේ නැහැ. ආනාපාන සතියෙන් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ කසින භාවනා 10න් පමණයි. ඒක ප්‍රගුණ කරගෙනයි අභිඥා බල උපදවන්නේ. ඊළඟට හතර ඥානසංසය නිරෝධ සමාපත්‍ය ආනසංසය. නිරෝධ සමාපත්‍ය ලැබෙන්න නම් අඩුම ගානේ අනාගාමී වෙලා සිටින්නට ඕනේ. එවාගෙම රහතන් වහන්සේලා, පසේ බුදුරයන් වහන්සේලා, ලෞතුරා බුදුරයන් වහන්සේලා මේ නිරෝධ සමාපත්‍යෙ සමාදිනවානි දින 7ක් මනුලව දින 7ක් සමාදිනවා. ඒ වැඩිම ගාන. මොකද මිනිස්යන්ගේ ශරීරයේ එක ආහාර වේලක් ගත්තොත් වැඩිම ගාන දින 7ක් ජීවත් වෙනවා. ඒ නිසා දින 7කට සීමා කරගෙනයි මනුලවදී රහතන් වහන්සේලා, බුද්ධ ආදි මහෝත්තමයන් වහන්සේලා මේ නිරෝධ සමාපත්‍යෙ සමාදින්නේ. ඒ නිරෝධ සමාපත්තිය ලබන්නේ මේ කසින භාවනා අත්‍යවශ්‍යයි. කසින භාවනා 10 සම්පූර්ණ කළාට සමාපත්තිය ලැබීව සිටින්නට ඕනේ. එනිසා ඒක නිරෝධ සමාපත්තිය ආනිසංසයයි. පස්වෙනි ආනිසංසය තමයි භව විශේෂ ආනිසංසය. භව විශේෂ කියන්නේ මේ ධ්‍යාන ලබා ගත්ත අය බඹලෝ උපදිනවා. ප්‍රථම ධ්‍යානය ලබා ගත්තනම් ප්‍රථම ධ්‍යානයේ අඩු වශයෙන් පුරුදු ගුණ ගත්තේ කෙනා පළවෙනි බඹතලයේ උපදිනවා බ්‍රහ්ම පාරිසජ්ජේ. මධ්‍යම වශයෙන් ප්‍රථම ධ්‍යානයේ පුරුදු කළේ කෙනා බ්‍රහ්ම පුරෝහිත කෙනෙ දෙවෙනි බඹතලයේ උපදිනවා. ප්‍රථම ධ්‍යානයේ ඉතාමත් හොඳින් ප්‍රණීතව දියුණු කළේ කෙනා එයින් නොපිරිහි මහා බ්‍රහ්ම කියන තුන්වෙනි බඹතලයේ උපදිනවා. ඒ තුනම ප්‍රථම ධ්‍යාන බඹතල තුනයි. ඊළඟ ද්විතීයික ධ්‍යානයේ අල්ප වශයෙන් වැඩි වූ අය පරිත්තාභ කියන බඹතලයේ උපදිනවා. මධ්‍යම වශයෙන් ද්විතීයික ධ්‍යානයේ වැඩි වූ අය අප්‍රමාණාභ බඹතලයේ උපදිනවා. ප්‍රණීත වශයෙන් ද්විතීයික ධ්‍යානයේ වැඩි වූ අය ආභස්සර බඹතලයේ උපදිනවා. ඒ තුනම ද්විතීයික ධ්‍යාන බඹතල තුනයි. ඊළඟට තතියික ධ්‍යානයේ අල්ප වශයෙන් වැඩි වූ අය පරිත්ත සුභ කියන බඹතලයේ උපදිනවා. මධ්‍යම වශයෙන් වැඩි වූ අය අප්‍රමාණ සුභ කියන බඹතලයේ උපදිනවා. ප්‍රණීත වශයෙන් තතියික ධ්‍යානයේ වැඩි වූ අය සුභ කින්නක බඹතලයේ උපදිනවා. චතුර්ථ ධ්‍යානයේ වැඩි වූ අය බොහෝසෙන් වේහප්පල බඹතලයේ උපදිනවා. ඒ හැර සමහර අනි තීර්ථක පැමේ යෝගාවචරයෝ, කියන්නේ බෞද්ධ නොවන යෝගාවචරයෝ මේ ආකාශ කසිනේ වඩලා ඔය සංඥා විරාග භාවනා කියලා භාවනාවක් වඩනවා. සංඥා විරාග භාවනා වඩලා සිත නිරුද්ධ කරන්න පුරුදු වෙලා ඒ කුසල බලයෙන් ඔහු අසඤ්ඤතලයේ උපදිනවා. හිතක් පහළ නොවන හැටියට මහා කල්ප 500ක් යානිසංස මිදිනවා. ඉතින් අර සුද්ධවාස පහේ උපදින්නේ නම් ඉතින් අනාගාම වෙලා සිටින උතුමන් පමණයි. ඊළඟට අරූප ධ්‍යාන හතරෙන් ආකාසානංචාතන සමාපත්තියේ වැඩෝ අය ආකාසානංචාතන බඹතලයේ උපදිනවා. විඥානංචාතන ධ්‍යානයේ වැඩෝ අය විඥානංචාතන බඹතලයේ උපදිනවා. ආකෙන්චාඤ්ඤාතන ධ්‍යානයේ වැඩෝ අය සත්තුන්වැනි ආකෙන්චාඤ්ඤාතන බඹතලයේ උපදිනවා. නේවසඤ්ඤානාසඤ්ඤාතන සමාපත්තියේ පෙදුව අය නේවසඤ්ඤානාසඤ්ඤාතන බඹතලයේ උපදිනවා. මේ විදිහට ඒ බ්‍රහ්ම ලෝකෝත්පත්තිය ලබා දෙන බැවින් ඒකට කියන බ්‍රහ්මේ භව විශේෂානි සංස කියලා. මේ විදිහට ප්‍රධානානි සංස පහ මේ සමත භාවනාවෙන් ලැබෙනවා. පළවෙනි එක ditta dhamma sukha viharane මෙලෝ සැප විඳීම. දෙවෙනි එක විදර්ශනාට පදනම් කර ගැනීම, විදර්ශනාට පාදක කර ගැනීම. තුන්වෙනි එක අභිඥා බල උපදවා ගැනීමට සමර්ථ වීම. හතරවෙනි එක නිරෝධ සමාපත්තියට පදනම් වීම. පස්වෙනි එක මේ බඹලෝ ඉපදීමට හේතු වීම. එතකොට මෙයින් බෞද්ධයන් වශයෙන් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්න ඕන විපස්සනා භාවනාවට පදනම් කර ගැනීමමයි. ඒ මොකද අනිත් දේවල් අපට අභිඥා බල ලපාගත් ජාති අනන්තයි අපරිමාණයි. මේ සියලුම දෙනා සසරදී පංච අභිඥා අෂ්ට සමාපatti ලබාගෙන හිටියා. හැබැයි නිරෝධ සමාපatti ලැබුව කෙනෙක් නෑ දැනට. ඒ කියන්නේ ඒක ලබන්න නම් අඩුම ගානේ අනාගාම වෙලා අෂ්ට සමාපatti ලාභිව සිටින්නට ඕනේ. ඊළාට භාවිසේස ආනිසංස කියන්නේ මේ සුද්ධවාස පහ හැර අනේ සීලෝම බ්‍රහ්ම ලෝකවල නූපන්න කෙනෙක් නෑ. හැම දෙනාම මේ බ්‍රහ්ම ලෝකවල ඉපදලා තියෙන අනන්ත ජාතිවල. ඒ නිසා භාවිසේස ආනිසංස අපට පැතීම අවශ්‍ය නෑ. අපට පතන්න නැත්නම් අදිෂ්ඨාන ඡන්දය ඇති කරගන්නට ඕනේ. සමත භාවනාදීන් ධ්‍යාන වඩලා
ධ්‍යාන පදනම් කරගෙන විපස්සනාවට හැරිලා විපස්සනා වඩලා කෙලෙසුන් ජයගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි බෞද්ධයන් වශයෙන් බලාපොරොත්තු වී කියන්නේ. අවසරයි ස්වාමින් වහන්ස, විදර්ශනා භාවනාව යනු කවරෙක්ද? විපස්සනා භාවනා නමින් හඳුන්වන්නේ ඉතාම වැදගත් භාවනා මාර්ගයක්. ඒ කියන්නේ දැන් සමත භාවනාවේ තියෙන සම්මුති අරමුණක්, විපස්සනා භාවනාවේ තියෙන පරමාර්ථ අරමුණක්. අපි නිදසුනක් වශයෙන් කියනවා නම්, දැන් අපි කේසා 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 කියලා අපි පිළිකුල් භාවනා වඩනවා. ඒක සම්මුති භාවනාවක්. නමුත් විපස්සනා වඩනකොට මේ කේසා කියන එක කෙස් ගහක තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ධාතු මුල් කොට රූප ධර්ම 44ක් තියෙනවා එක කේස් ගහක. එතකොට මේ රූප වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ කාය දශක, භව දශක කියලා 10 10 මිටි දෙකක් තියෙනවා. ඊළඟට චිත්තජ සුද්දාෂ්ටක, උතුජ සුද්දාෂ්ටක, ආහාරජ සුද්දාෂ්ටක කියලා 8 රූප කලාප 3ක් බැගින් තියෙනවා. එතකොට සියල්ල රූප වශයෙන් ගත්තොත් 44ක් තියෙනවා. මේ එක කෙස් ගහක තියෙන රූප ටික අපි වෙන් කරගන්නට ඕනේ. කාය දශක කියන රූප කලාපේ රූප 10ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය කාය ප්‍රසාදේ කියලා. ඒවා විපස්සනාට හරවන්නට ඕනේ. ඊළඟට භව දශක කියන එකේ රූප 10ක් තියෙන මේක කෙස් ගහේ. එහි තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්නෝ ගන්ධෝ රසෝ ඕජා ජීවිතේන්ද්‍රිය භව රූපේ කියලා. ඒ 10ම වෙන වෙනම අරගෙන ත්‍රිලක්ෂණ විපස්සනාට හරවන්නට ඕනේ. ඔය වගේම චිත්තජ සුද්දාසකේ අර පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන 8 තියෙනවා. උතුජ සුද්දාසකේ තේ 8මයි. ආහාරජ සුද්දාෂ්ටකේ තේ 8මයි. එතකොට සියල්ල රූප කලාප වශයෙන් 5ක් තියෙනවා. රූප ධර්ම වශයෙන් එකක් එකක් ගන්න බැලුවොත් 44ක් තියෙනවා. එතකොට මේ විපස්සනා කියන්නේ දැන් කේසා කියන සම්මුතිය නෙමෙයි, අර ඒ කේසෙහි තියෙන රූපයන් වෙන් කරගෙන ඒවා මේ ත්‍රිලක්ෂණයෙන් ඇඟවීමේ භාවනාවයි. මෙන්න මේ විදිහට අපේ ස්කන්ධ සංඛාණේ තියෙන කොටස් 32 යනි රේස් කේසා ලෝමා නකා දන්තා තචෝ ආදී කොටස් 32යි. ওই කොටස් 32ෙම තව තියෙනවා තේජෝ ධාතු කොටස් 4ක්, වායෝ ධාතු කොටස් 6ක් කියලා ඔක්කොම 42ක්. ඒ කොම වෙන් කරගෙන එකක් එකක් ගානේ අපි ත්‍රිලක්ෂණයට හරවන්නට ඕනේ. ඒක විපස්සනා. ඒතොර ඒකේ නියම තේරම විවිධාකාරයෙන් බැලීම හා විශේෂාකාරයෙන් බැලීම විපස්සනා කියන්නේ. පස්සනා කියන්නේ දැකීම, වී කියන උපසර්ගයෙන් විශේෂාකාරයෙන් දැකීම නැත්නම් විවිධාකාරයෙන් දැකීම. විශේෂාකාරයෙන් දැකීම කියන්නේ සම්මුතිය බිඳගෙන පරමාර්ථ වශයෙන් බැලීමයි. විවිධාකාරයෙන් දැකීම කියන්නේ ඒවා බෙද බෙදා නැවත නැවත වෙන් කරගෙන බැලීමයි. මෙන්න මේ ක්‍රමයට පරමාර්ථ ධර්මයන්, පරමාර්ථ ධර්මයන් ත්‍රිලක්ෂණයට නංවා කරන භාවනාවට කියනවා විපස්සනා භාවනා කියලා. ඒකේ තියෙනවා ප්‍රභේද රාශියක්. දැන් අපි හිතමු මහා සතිපට්ඨාන සූත්‍රයේ භාවනා කර්මස්ථාන 21ක් දේශනා කරලා තියෙනවා. ඔය 21ෙම විපස්සනා පෙන්වලා තියෙනවා. ඔය වගේම ස්කන්ධ විපස්සනා, ආයතන විපස්සනා, ධාතු විපස්සනා, පටිච්චසමුප්පාද විපස්සනා, ඔය ක්‍රමවලින් තවත් විස්තර වශයෙන් විපස්සනාව හඳුන්වලා තියෙනවා. මෙන්න මේක නිසා දැන් ඔය මේ සමත භාවනා කරත්, විපස්සනා භාවනා කර ආරම්භ කරතත් මුලින්ම බොහෝසෙන් මිනිසයන් වශයෙන් පටන් ගන්න ලබන්නේ රූප වෙන් කර ගැනීම විපස්සනාවයි. ඊට පස්සේ චිත්තචෛතසික නාම ධර්ම වෙන් කරගෙන විපස්සනාවයි. මේ රූප නාම කියන මේ කොටස් දෙක තමයි ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් බෙදි බෙදී තියෙන්නේ. ඒවා নানা ප්‍රකාර විදිහට වෙන් කරගෙන භාවනා කිරීම විපස්සනාවයි. ඒ විපස්සනාවේ තියෙනවා විසුද්ධි ධර්ම ඔක්කොම 7ක්. ඒ පළවෙනි විසුද්ධිය සීල විසුද්ධියයි. ඒක විපස්සනාට පාදකයි. දෙවෙනි විසුද්ධිය චිත්ත විසුද්ධියයි. ඒ අර සමත භාවනාවෙන් ලබන ධ්‍යාන සමාපatti. ඊළඟට ditthi visuddhi කියන්නේ සංතානගත රූප ධර්ම, නාම ධර්ම වෙන් කර ගැනීමයි. ඒක විවිධාකාරයෙන් වෙන් කරන්න තියෙනවා. ඊළඟට කාංකාවචන විසුද්ධිය කියලා තියෙනවා. ඒ නාම රූප ධර්මයන්ට හේතුඵල ධර්ම ඔක්කොම විපස්සනා කිරීම. ඊළඟට තියෙනවා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. මේ අවස්ථාව ඊට වඩා වැදගත්. ඒ කියන්නේ සම්මර්ෂණය කරමින් උද්‍යාව්‍ය ඥාන පහළ කර ගැනීම. ඊට පස්සේ තියෙනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා.
ඒ කියන්නේ එතන විපස්සනා ඥාන පේලියක් වඩන්න තියෙනවා. භංගානුපස්සනා ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිතුකම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, එවාගෙම සංඛාරූපේකා ඥාන කියන මේ ඥාන පේලියක් වඩන්න තියෙනවා අනුලෝම ඥානෙ තෙක්. ඒ ඥාන සියල්ලට කියනවා ඒ විපස්සනා වැඩීමෙන් ලැබිය යුතු ඥාන පේලියට කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා. ඔය කියන විසුද්ධි 6 සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ග ඥාන පහළ වෙන්නේ, මාර්ගඥාන පහළ වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවන් ඉදිරියට ලැබෙනවා. ඒ ලැබෙන්නේ විපස්සනා වේති හරියට අනුගමනය කිරීමෙන්. මෙන්න මේක නිසා කෙටියෙන් අපි හඳුන්වන්නට ඕනේ සමත භාවනාවේ කෙරෙන්නේ සම්මුති අරමුණක් ගැන හිත සමාධිමත් කිරීම, විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ පරමාර්ථ ධර්මයක් අරමුණු කරගෙන විවිධාකාරයෙන් නුවණ හසුරුවමින් එය අවබෝධ කර ගැනීමේ භාවනා මාර්ගය අනුගමනය කිරීමයි. මෙන්න මේක නිසා විපස්සනා භාවනාවක් සමත භාවනාවක් බුද්ධ ශාසනයෙහි වැඩි යුතු ප්‍රතිපත්ති මාර්ගයයි. සීලයක පිහිටාගෙන සමත භාවනා වැඩීමෙන් විපස්සනා භාවනා වැඩීමෙන් කෙලෙසුන් තදංග විස්කම්බන සමුච්ඡේද කියන ක්‍රමයෙන් යටපත් කරලා විනාශ කරලා නික්ලේශේ වූ මාර්ගඵල නිර්වාණ අවබෝධය සඳහා යන ගමන් මාගයි සමත විපස්සනා භාවනා ගමන් මාර්ගය. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්ස, විදර්ශනා භාවනාවේ අනුසස් මොනවාදැයි පහදා දෙනසේක්වා. විපස්සනා භාවනාවේ අනුසස් හැටියට අපි විශේෂයෙන් හඳුන්වන්නට ඕනේ අටලෝව දහමින් කම්පා නොවීමේ ශක්තිය ඇති වෙනවා. මේ ලෝකයේ සියලු දෙනාම නිතර පෙරළෙන කරුණු අටක් තියෙනවා. ලාභ, අලාභ, යස, අයස, නින්දා, මේ ප්‍රශංසා, සැප, දුක් කියලා. මේ කිසි දෙයකට කම්පා වෙන්නේ විපස්සනා වැඩුව තැනැත්තා. ඒ වගේම බොහෝ සෙයින් බොහෝ දෙනාගේ සිත රාග, දෝෂ, මෝහ ආදීන් නිතරම කැළඹෙනවා. ඒ කැළඹෙන ගතිය යට වෙනවා මේ විපස්සනා භාවනාව කිරීමෙන්. ඒ වගේම විපස්සනා භාවනා වැඩීමෙන් විශේෂයෙන්ම මේ භව සංසාරයේහි අනාදිමත් සංසාරයේහි ජාත්‍ය ජරා මරණ ආදී දුකින් පීඩිත වූ ස්කන්ධ පරම්පරාව සීමා බවට පමුණුවන එක එක මාර්ගඵල වලින් සෝවාන් මාර්ගඵලයෙන් උතුම් අවස්ථාවට පත් වෙන විපස්සනා වැඩීමෙන් එසේ වැඩුව තැනැත්තා සතර ආපායන් සදාට මිදෙනවා. මේ සංසාර ගමන ආත්ම හතකට සීමා වෙනවා. ආත්ම හතක් ඇතුළත සීල සංසාර ගමන අවසන් කළ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වෙනවා. එවගේ විපස්සනාව තවත් දියුණු කරගෙන සකදාගාමි කියන උතුම් මාර්ගඵල ලබා ගත්තාම මනුලොවට එකවරක් පමණක් ඇවිල්ලා පහත් වෙන තත්ත්වයට පත් වෙනවා. එවගේම තුන්වෙනි අවස්ථාව කියන අනාගාමී කියන මාර්ගඵල ප්‍රතිලාභ කරගත තැනැත්තාම විපස්සනා භාවනා මාර්ගයෙන් ඒ තැනැත්තා නැවත මේ සතර ආපාය මනුලොව දෙව්ලොව සයිකෙන ස්ථාන 11ට එන්නෙම නැහැ. ඒ කාන්තේම බඹලොවේ පිදෙලා නැවත ආපහු නොයන හැටියට එහිදී අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. එවැගේම විපස්සනා භාවනා වඩලා යම් කෙනෙක් අරිහත්ත්වයේ කියන උතුම් අවස්ථාව සාක්ෂාත් කරගත්තා නම් නැවත පුනර්භවයක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ පිළිබඳව උන්වහන්සේට කිසිම කායික මානසික දුක් වේදාවක් දරා ගන්න බැරි වෙන්නේ. සියල්ලම උන්වහන්සේ මහා මෙරමින් දරාගෙන ආවිස සංස්කාර අවසන් වෙනතුරු ජීවත් වෙලා පිරිනවම් පාවා දරනවා. උන්වහන්සේට මේ සංසාර ගමන අවසන් වෙනවා. ජාති දුක, ජරා ව්‍යාධි, මරණ, ශෝක පරිදේව දුක්, දෝමනස උපායාස ආදී මේ සංසාර දුක සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා අසංකත ධාතු සංඛ්‍යාතේ අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා වෙනවා. මෙන්න මේ නිසා අරිහත්ත්වයේ පසේ බුද්ධත්වයේ සම්‍යක් සම්බුද්ධත්වයේ දක්වාම ලෝකෝත්තර ධර්මයන් සාක්ෂාත් කර ගැනීම තෙක් මේ විපස්සනා භාවනාව ආනිසස්න ගෙන දෙනවා කියන එක අපි කරුණාවෙන් සිහිපත් කළ යුතු තියෙනවා. ස්වාමින් වහන්ස, භාවනාව බෞද්ධයන්ට පමණක්ද අවසර ලැබේවා? තෙරුවන් සරණයි. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බෞද්ධයෝ නෙමෙයි හිටියේ ලෝකේ. උන්වහන්සේ දේශනා කරනකොට ඒගොල්ලෝ ඉබේම ඒ ධර්මය අවබෝධ කර ගැනීමෙන් මාර්ගඵල නිවන් ලබාගෙන තියෙනවා. හොඳට මේ බෝධිසත්ව චරිතය වගේම ශ්‍රාවක චරිත අනුව සීකරනකොට බලන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සමහර විට මේ බෞද්ධයන් පමණක් නෙමේ අබෞද්ධයන්වත් භාවනා වඩලා මාර්ගඵල නිවන් ලැබුව බව සාධක රාශියකින් තියෙනවා. ඒ අතර තිරිසන් සතුන් පවා මේකෙන් ප්‍රයෝජන ලබාලා තියෙනවා.
පින්නතුන් අහලා තියෙනනේ කුරුණට අර කතා කරන්න පුළුවන් ගිරා පැටවකට මෙහෙණින් වහන්සේලා භාවනාවක් දුන්නනේ අට්ටික භාවනාව. අට්ටික භාවනා නිසා ඒ සතා ඒ ජීවිතයේදී මේ මාරක අනතුරකින් පවා බේරුණා. පසුව මනුලොව ලංකාව ඉපදිලා ඔහු මහා තිස්සේ නමින් පැවිදි වෙලා අට්ටික භාවනාවෙන්ම රහත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ඒ තිරිසන් සතෙකුට භාවනාවෙන් ඒ ජීවිතයේ ධ්‍යානයක්වත් ලැබෙන්නේ නැහැ, මාර්ගඵල ලැබෙන්නේ නැහැ. නමුත් ඒ භාවනාවට භව සංසාරයේදී මඟඵල නිවන් ලබන්න උපනිශ්‍රය වෙනවා. පින්නතුන් අහලා තියෙනවා අපේ ලංකාවේ ධම්මදින්න මහ රහතන් වහන්සේ වැඩිහිටි අර මහා රබ්බකලෙනි කියලා තලගුරු වෙහෙර ඉස්තරහා හුඹහක ඉන්න ගැරඬියෙකු අල්ලගෙන ගොයෙක් ගිලින්ද පටන් ගත්තා. මේ ගොයා ගිලිනකොට ගැරඬියාගේ වලිග පැත්තෙන් ඉඳලා තමයි ගිල ගිලා ගියේ. එතකොට මේ රහතන් වහන්සේ අර ගැරඬියාට ඇහෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ සජ්ජායනා කළා. ඒ සතාට ඒකින් මහවණා මානසිකාරයක් වැටහිලා අනුරාධපුරයේ මනුෂ්‍ය ලෝකයේ ඉපදෙලා ඒ ජීවිතේම සෝවාන් මඟඵල නිවන් සුව ලබාගෙන තියෙනවා. අරියාකර විහාරයේ කියන අපේ ලංකාවේ ඒ ස්ථානයේ හිටිය කිරිවවුලු 500ක් සතිපට්ඨාන සූත්‍ර දේශනාවට සවන් දීගෙන එයින් ඔහුගේ సంతානියන් භාවනා මානසිකාරමේ කුසලයක් පහළ වෙලා නැවත මේ මනුලෝ ඉපදෙලා මේ කොම පැවිදිලා මඟඵල නිවන් සුව ලබාගෙන තියෙනවා. මේ නිසා තිරිසන් සතාට පවා මේක ප්‍රයෝජන වෙනවා. ඒගොල්ලෝ නෙමේ ධ්‍යාන වැඩිනවා නෙමෙයි. නමුත් ඒ භාවනා මානසිකාරය මාත්‍රේ පවා ඔහුට සුගතියට නිවනට හේතු වෙනවා. එවාගෙම අමනුෂ්‍යයන් දුනත් මේ භාවනා ප්‍රයෝජන වෙනවා. දැන් ආලවක යක්ෂයා බුදුරජාන් වහන්සේ දේශෝදා දේශනාම භාවනාවක් බාටපත් වෙලා ඔහු අසෝවාන් මඟපාන නිවන් සුව ලැබුවා. ඒ වගේ කොච්චරවත් බුද්ධ ශාසනයෙහි අමනුෂ්‍යයන් පවා භාවනාවේ ප්‍රයෝජන ලබාගෙන තියෙනවා. දෙවියන්ටත් පුළුවනි. බුද්ධ කාලයේ අර සුබ්‍රාහ්ම දිව්‍ය රාජයා බුදුරජාන් වහන්සේ වෙත මහා භීතියකට පත් වෙලා ඇවිල්ලා පිහිටක් ඉල්ලූ වෙලාවේදී දෙසූ දේශනාවෙන් භාවනාමය කුසලයක් වැඩිලා දිව්‍ය රාජය ඇතුළු 500ක් දෙවඟනන් සෝවාන් මඟඵල නිවන් සුව ලැබලා තියෙනවා. අනිත් එක දැන් මේ කල්ප මේ විනාශයට ආසන්න කාලයේදී දිව්‍ය ලෝකයේ දෙවියෝ බ්‍රහ්මයේ භාවනා වඩනවා, ධ්‍යාන වඩනවා. ඒ නිසා දෙවියන්ටත් මේ භාවනා අවශ්‍යයි වඩනවා. බ්‍රහ්මියොත් වඩනවා. ඒ නිසා මේ භාවනාව කාටත් සාධාරණ දෙයක්. හැබැයි ඒකේ අවස්ථා බෙහෙදී අපි සලකාගෙන ඒ අනුව සලකාගෙන තේරුම් ගන්නට වටිනවා. මනුෂ්‍යයන්ට පමණක් මේ භාවනා 40ම සමත භාවනා 40ම වඩන්න පුළුවන්. දෙවියන් ද 40ක් නැහැ. ඒගොල්ලොන්ට අසුභ භාවනා 10 නැහැ. කායගත සතිය නැහැ. ආහාරය පටික්කුල සංඥා භාවනා නැහැ දෙවියන්ට නැහැ. මේ බ්‍රහ්මයන්ට එයිනොත් ආනපාන සති භාවනාවක් නැහැ බ්‍රහ්මයන්ද. මෙන්න මේ විදිහට ඒ භවයන්ට නියමිත භාවනා ක්‍රම ගැන සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ කාට සාධාරණයි සුගතියට නිවනට හේතු වෙන මේ භාවනා පිළිවෙත් බෞද්ධයන්ට පමණක් නෙමෙයි අබෞද්ධයන්ට තිරිසන් සතාන මිනිස්යන්ට දෙවියන්ට පවා ප්‍රයෝජනවත් වෙනවා කියන එක බුද්ධ ධර්මානුකූලව අපට පැහැදිලි කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. හොඳයි ස්වාමින් වහන්ස, වප්පුර පසළොස්වක පොහොය දවසේ බොහෝ උවැසි උවැසියන්ට අදාළවන්නා වූ ඔවුන්ට විශේෂවන්නා වූ කරුණු කාරණා රාශියක් භාවනාව ඇසුරින් ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා. ඔබ වහන්සේට අපි නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන අතරේදී මේ ලෝකවාසී බෞද්ධ ජනතාවට වප්පුර පසළොස්වක පොහොය දවසේ කියන්නට තිබෙන්නේ පවසන්නට තිබෙන්නේ කුමක් කියත් අපි අවසාන වශයෙන් දැනගන්නට කැමතියි. සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව තව වැදගත් කරුණු රසක් අද සාකච්ඡාවට භාජන වුණා. මේ වප්පුර පසළොස්වක පොහොය දවසේ මේ දහම් පදයේ සවන් දෙන්නා වූ සෑම දෙනාටත් අපි සියලුම දෙනාට මේ ධර්මානිසංස වාසීන් අපට භාවනා කරගන්න ශක්තිය ලැබේවා. ඒ භාවනාවේ සමත විපස්සනා භාවනා දියුණු කරගෙන මේ ජීවිතයේදීම උසස් ප්‍රතිඵල නෙලා ගන්නට, මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණොත් මතු සසර ගමනේදී සුගති ලම් සම්පත් විඳෙමින්, එවාගෙම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන්ගත් නිවන් මඟ පියනගා අජරාමර සාන්ත නිවන් සුව ලබන්න හේතු වෙන බව අදිෂ්ඨාන තබා ගන්න අතර මෙතෙක් වේලා මේ ධර්මානුශාසනයේ සවන් දීමෙන් අත්පත් කරගන්නා කුසල සම්භාර ධර්මයේ සෑම දිනාට මහත්ඵල මහත්ආනිසංස වේලා ආයු වර්ණ සැප බල ඥාන නිරෝගී සුව වර්ධනයේ වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධ වේවා. ගුණ නුවණ ධන ධාන්‍ය අසේසුරු සම්පත් දිනු තිනු වේවා. දෙලොව සුභසෙත සැලසේවා. සසර ගමනේදී සුගති ගාමීව පාරමී පුරා ගන්නට වාසනාව වේවා. උපනුපන්තන ආයු වර්ණ සැප බල ඥාන වින්දිනේ කරමින්
ධ්‍යාන විදර්ශනා මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍රාමා මහ නිවන්සෝ ලබන්නට හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු සෑම දිනාට තෙරුවන් සරණයි. හොඳයි එසේනම් සද්ධර්ම වර්ෂාවට සරහන අදට නිමාවටපත් කරන්නටයි අපි සූදානම් වෙන්නේ නාගපුකුණේ අරිසිල ස්වාමින් වහන්සේට අපි අපේ নমස්කාර පූර්වක ස්තුති පුද කර සිටිනවා. අප වෙනුවෙන් ප්‍රශ්න සදා සකස් කරගෙන මේ ආකාරයට යොමු කිරීම පිළිබඳව එසේනම් নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවනීය ස්තුතිය නැවත වතාවක් අපි පුද කර සිටිනවා අතිපූජ්‍ය නාවුණි අරියධම ස්වාමින් වහන්සේට. උන්වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ප්‍රශ්න සඳහා පිළිතුරු මනාව ලබා දුන්නා. එසේනම් ස්වාමින් වහන්සේ අපි ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදි මත උද්ද්‍රාජ්‍ය ඔබ වහන්සේට ලැබේවා. එසේම අද දවසේදී මේ වැඩසටහන අහගෙන හිටපු බෞද්ධ ජනතාවට, ලෝකවාසී බෞද්ධ ජනතාවට, ඒ වගේම දානශීල භාවනාදී ආමිස ප්‍රතිපත්ති පූජාවෙන් කල්ගෙවූ බෞද්ධ ජනතාවට කැමැති ආකාරයකින් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට ශක්තිය, ධෛර්ය, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා කරන ගමන් සමුගන්නවා හැමදිනාටම සුපින්බර දවසක් ප්‍රාර්ථනා කරමින්.